දැබ හිත්වතුන අද දවසිත් අපි මගේ සිතට සහනය දෙවිදුුන් තුළයි කියලා අපි හොයන්නට යන්නේ සහනය අපි ඉල්ලන්නට යන්නඋන් වහන්සේ ගගේ සහනය අපි පැහැදිලි කරගන්නට යන්නේ ඇත්තෙන්ම ඒ සහනය ඔබටයි මටයි උන්වහන්සේ තුලින් බුක්ති විදිණට පුළුවන්ද කියලා අපි පසුගේ සතිය කතා කලාා මේ සිතට දැනෙන සහනය මේ ඇතුලාන්ත සුවය අපි අතරට ද ගන්න නං අපි අතරට ඇත්තත් කරගන්න නම් අපි මොකද කරන්නට ඕනි කියලා පසුගේ සතිය කතා කලා ඒ පිළිබඳව මනවද මේ තියන යතුරු කියලා. ඉතින් අද දවසෙත් අපිට මෙර මහත්මිය ඇවිත්තින්නවා ජෙසු පිහිටයි බතුමයටට. ඉතින් අපි සාකච්ඡා කරන්නට යන්නේ ඇයත් එක්ක මේ යතුරු පිළිබඳවද දවසේ විශේෂයෙන් අපි පසුගේ සතිය මතක් කලා ඔබත් එ මේ සතිය කතා කරනවයි කියලා සමාවදීම පිබඳව මේක ප්‍රධාන යතුරක් කියලා අපිට කිර්වා. මේදේ අපි කරන්නටම ඕන කොයි විදිහටද මේ කරගෙන යනකොට අපිට මේ ඇතුළන්තසුවය අත්දකින්නට පුළුවන් කියනෙ එක අපි බලන්නටයනවා. හහිතන ඔබතුම අපි ඇද දවසේ ආරම්භයක් දෙන්න මොකක්ද ස සමාවදීම කොයි විහරද අපි ප්‍රයෝගිකව කරන්නට ඕනේ කියන එක. ඕ අනුක්. අපි මංතන ගියවත්තාව අපි පෙන්වා සමාවදීමේ අවශ්‍යතාවය, අපි බයිබලෙන්ම දැක්කා ජේසුකොහොමද කියන්නේ ස වෙන්න කියලා සමාව දුන්නේ නැත්තං. පලවෙනි දේම අපි දේව සම්බන්ධතාවේ කැඩෙනවා කියන එක. අප එප ආපොල්ට සමාවක් නෑ කියන එක. ඒක්කම අපිට හිමි වෙන්නේ. නිීරය කියය ඉතින් නි අපි දකිනවා මේ සමාවදීමේ වැදගත් කම. ඒ වගේම අපි දැක්කා ගිය සැර අපි බැලුවා ඇත්තටම සමහරයින්ට තියෙන වැරදි අවබෝධ සමාවදීම ගැන. එතකොට පලවෙනික තමයි සහරහිතන මික හැඟීමක් කියලා හැන්ගෙන් ඕනනි සමාව දෙන්න කියලා. නමු අපි දැක්ක ජේසු කියන නිසා අපි තීරණයක් ගණ්ඩෝන සමාව දෙන්න කියලා. ඒවගේ අපි දැක්කා සමහරහිතනවා. මේ විශාල දේව අවස්ථාාවන වලදී තමයි අපි සමාව දෙෙන්න්න ඕනේ. පොඩි පොඩි දේවල්ලට සමාවදීමක් වවෙඩට කියලා. නමුත් අපි දැක්ක වියසැර අපි දේව වච්චනය අපි දැක්ක කොහොමද ඉර බහින්ද ඉස්සල්ලා අපි සමමාාවදේන්ද කිය සුද්දව පවලතුමා අපිට කියනවා අනැත්තං. යක්ෂාට අපි දොරටුවක් විවද්ධ කරනාක පොඩ පොිසිදධියට පාි සමදන්න ශඒ කියැෙ දිනපත්තා සිදුවෙන හැම පොඩිසිද්ියකම කෙනෙක් එක් කෝපයක් ඇතිවෙන එක සසාධාරණයි නමුඒේ කෝපය ඇතුනෑම් පත්සේ යයික ඇතුළේ සමගි වෙන්ඩෝනි අයටත් සමාාවදීල කතා කරන්නන්නඕනි සමඟෙන්න්නඩෝනේ ද ගොඩාක්ුවෙලාට වැඩ පොල්ොල වෙන. දිතර වෙන දෙයක්ත් රහයනවා කියෙනෙක් එෙක්ක හරි රහගගේ යයික පිළිගත්ත එයයික සමගි වෙන්ඩනුනේ. ගෙදර තුළේෙනවා අම්මයික්ක තරහයනවා දරුවක්ක්ක තරහයනවා හරි සමාාවදනවා සමගි වෙනවා දරුවයක්ක. ඒවගේ දින පත්. පතා මේක සාමාන්‍ය ක්‍රියාවල ෝට රගන්න තිවෙන ැන තමයි අපිසාතන් ඉටද ඉඩදෙන්නේ. ඉද ඊළගේ එක තමයි ගොඩක්කායි කියනද දෙයක්ත් තමයි. අපිට සමාව දෙන්න්න පුළුවන්. නමු ඒ වෙච්ච සිද්ධීන් අපිට අමත කරන්න බෑ කියලා. ඉති ඇත්තටම ගත්තුත් හොඳ මානසික තත්වයක ඉන්නවනම්. අපිට සිද්ධීන් අමතක කරන්න බැහැතමයි ඉති ඒ සාධාරණයි. ඉති නමුත් මෙතන අදහස් කරන්නේ ඒ සිද්ධීන් ආයි මතක් වෙනකොට මට තරහාව ඇති වෙනවානම්. එහෙම නැත්තම් මට වේදනාවක් ඇති වෙනවා. එ තමට බයක් ඇතිවෙනවානං ඒ කියන්නේ මම අමතක කරලා නැහැ සිද්ියෙන් නිදහස් වල දහස් වෙලා නැතින නිසා. ඉතිං කොහොම දෙහෙනම් අපි ඒ සිද්ධියෙන් නිදහස් වෙන්නේ. ඒ ැනේ සමාව දීලටිකක් දවස් යනොකට අපිට පෙනයි ආයය අඳුරු සිතිවිලියනවා අය පුද්ගලයා ගැන අපිට වර්ධක් කරපු කෙනෙක් ගැන අපි සමාව දෙෙනවා ඇතුළේ. සමාදුනට ආය ඒ එවැනි අදුර සිති විල ම ඇතුලටේනවා. ඇතුළට එනකොට මුකක්ද කරන්න ෝනි. ඇතම පේදුලතුමා දෙේ වචනය මේ වගේ ප්‍රකාශ කරනවා අපි එක කියවමු එක පේදුරු පහේ අට සිහිසන් ඇතිව අවදිව ඉන්න. සිහිසන් ඇති අවදිව ඉන්න කියැනෙ හොඳ සි සසිහියෙන් නැගිටලා ඉන්න කියනවා. ඔබබගේ විරුද්ධ කාර්යාවන යක්ෂයා ගොරෝන සිංහකුමෙන් කවරෙකු ගිල ගනිම් දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ඉතින් ඒ කියන්නේ අපිට අවදිවෙ ඉන්න කියනවා. මන්ද යක්ෂයා ගොරෝන සිංහෙක් වගේ බලාගනින්වා අපි පරික්ෂාවට දාන්ඩ. අර අඳුරු සිතිවිල ඒවන්නේ කවුද සාතන් එවනවා එකක අඳුරු සිතිවිලි. ඉති මෙවැනි අඳුරු සිතිවිලි එනකොට අපි මොකද කරන්නේ. අපි බැලුවත් පපිදකිනවා ජේසුගේ ජීවිතේනං යක්ෂා පරික්්ෂා කරපු අවස්ථාවල් වලදදි. අපිදන්නවා පරික්ෂාවන්තු වුණ කාන්තාරය ජේසු පරික්ෂා කළලා. ඒ පරික්ෂාතුනේදිම ජේසු පාවිච්චි කළා ආයුදධයක්. එයායුදේ තමයි දේව වච්චනය. උන්වහන්සේව ගල් පාංකරන්න කියනකොට උන්වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ මුකේනීන හැම වච්චනයකින්මයි. ජීවච්ච මනුෂ්‍ය ආහරෙන් පමණක් නොව දෙවියන් වහන්සගේ මුකේ නික්මෙන හැම වචනයකින්ම කියලා. ඉතින් දේව වචනයෙන් තමයි පිළිතුරු දුන්නේ. එතකොට යක්ෂා පරිෂා තුනෙන් පස්සේ පලා යනවා. ඊළඟ වචනයත් ඒ වගේ. ඉතින් යක්ෂා පලාගිය. ඒ වගේ අපිවත් එවැනි අඳුරු සිතිවිලි අප ඇතුළට දානකොට එක්වා අපි දේව වචනය කියවන්නට ඕනේ. ගීතාවල අරන් ගීතිකාවක් කියවන්න. එහෙමනැත්තන් අපි ප්‍රශංසාාවකට යොමු කරගන්න. එමනැත්තන් ගීතිකාවක් ගයනා කරන්න. එහමනැත්තන් නමෝමරිය පරමණ්ඩලේ විශ්වාස ලක්ෂණය හැබයි ගිරහු වගේ නෙවෙයි කටපාඩවෙන්න මේ වචනවලට අර්ථය දෙමින් කියන්න. කියනකොට මොකද වෙන්නේ අර අඳුරු සිතිවිලි අපෙන් ඉවත් වෙලා, ය පහැ මංහිතනවා ලස්සන්න මඟ පෙන්වීම අපිට ලැබුණේ මංහිතන්නේ අපි ගොඩ වෙලාවට මේ අඳරු සිතවිල්ලක් කාවම සමල්ලවට අපිට අමතක කරගන්න බැරි සිද්ධියක් ආවම අපි අපි අපිට සමාවදීගන්නවා මට මේක කවදාවත් අමතක කරන්න බැහැ මේක මම කරාට කමක් නෑ ඒ ඒ කෙනාට වෛර කරන්නේ ඒ සිද්ධිය නිසයි කියලා අපි ඔයි සිද්ධියත් එක්ක ජීවත් වෙන්න බලනවා හැබයි දන්න මනතුව ඒ සිද්ධියත්තේ අපි ජීවත්වුණ හම අපිට යිහානි වෙන්නේ බලන්න මෙතු මේ අපිට දෙන මඟ පෙන්වීම ඔබ එවැනි අදුරු සිතුවෙල්ලක් එවැනි අඩුපාඩවා ඔබට එවැනි ඔබේ හතවතට කරදර දෙන්න දෙයක් එනකොට ඔබ යඥාවට වැටෙන්න්න පලවෙනිම දේ තමයි අපි අපි දේව වශනයට ඉඩ දෙමු. දිම වචනය ඇතුළි කුච්චර, රොදු ති ෙනව න්හන්සිට ආදරය කරනවන්හන්සේි බලාගන්නවා අපේ පහුගිය දේවල් අමතක කරන්න අලුත් දේවල් ගැන කල්පනා කරන්න ඔබට දැන්මම මම වෙනසක් කරනවා. මේ වගේ පුදු මාකාර පොරොන්දු දහස් ගණනක් මේ දේව වනය ඇතුල තියෙනවා ඉතින් අපිට පුළුවන් ඒ පොරොන්දු අයිති කරගන්න. ඒයිති කරගන්න පොරොන්දුත් එක් උන්වහන්සිට ස්තුති ප්‍රශංසා කරන්න. ඒ සතුති ප්‍රශංසාාවත් එක් ගීතිකාවක් කියලා අපට පුළුවන් මේ පරිසරය වෙනස් කරගන්න නි ාත් දේ. අපිට මතක් කරපු පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා උන්වහන්සේ වැඩස් සිටින මහා ධනාත්මක පරිසරයක් බවට අපේ පරිසරය පත්වෙන්න ගන්නවා. මෙන්න මේ විදිහයට තමයි ඔබ ඒ පරිසරය වෙනස් කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඔබතුමිය පැදිලි කළොත් අපිට මේ අපි අපේ ්‍යඥාවකට වැටුනම්ම අපි මේ වගේ විදිකට අපේ පරිසරය වෙනස් කරගත් තම කොයි විදිහරදේ අපේ සුවයට බලපාන්නේ. ඕ. ඒවගේ සමාවද්දීලා යක්ඥාවතුළ සමාව දෙනකොට මොකොද වෙන්නේ අපේ ඇතුලාන්තය ඒ කෙන පිළිබන්ඳව නිදහස් වෙනවා. ඒ කෙනා පිළිබන්ඳව ආලොක් මචිත්‍ර අපේ ඇතුලතෙනවා. ඒකම ඇත්තම ම අස්සේ මම රනුක අධ්‍යැකම්වලින් කියන්න අපිවත් කොහොමද ඇතුළේ ගැඹුරුම ලෙස සුව වෙන විදිිය. ඒක ඉස්සල්ලාම කෙනෙකුට සමාවදෙනකොට ආශිර්වාදය ගලාගෙනින් නිසල්ලාම. මම සමාව දෙෙනකට මටමයි ආශරවාදේ ගලායින්න. ඊට පස්සේ හතුරාවත් වෙනස් වෙනවා. ඉතිං ඇතර ගත්තෝ තර කිව්වා වගේ පේදුරසුමා එකයි කියන්නේ සිහිසන්ව ඉන්න අවදිව ඉන්න ඔය වගේ අඳුරු සිතුවිලි දානකොට ඒකට ඉඩ දෙන්නට එප්පා. එතකොට අරවගේ යාඥාවකින්, නමෝමරිය පරමණ්ඩලේ විශ්වාසලක්ෂණ, මමනන් අත්දකින ලොකුම බලයක්තිනො විශ්වාසලක්ෂණ. ඉතිං ඒක කියල ඉවරවෙනකොට අවන් සම්පූර්ණම නිදස්සලා අර අන්දුරු සිතිවිලි නැහැ. එතකොට මොක දෙවෙන්න ටික ටිකේ අඳුරු සිතිවිලි නැතිවෙලා අපිට. ඒ සිද්ධියට ඒ පුද්ගලයක්ට අපි සමාව දී තියන්නේ එතකොට අප ඒ සිදධිය කල්පනා කරනකොට ැගේ පුදගලයක් මතක් වුණට ඒ සිද්ධීන්වල බයගෙන දෙන්න වේදනාවක් ගෙන දෙන්න තරහා වෛරය නැහැ. ඉති ඒකයි සමාව දෙන්නකොට අමතක කරනවා කියන්නේ ඒක. හහිත අපි පහතාකර යකට ගොඩක් වටන ඔබතු මේ කිවගේ මේ අත්්දැකීම. මේ අද හරහා තමයිි මේ ඇත්තතම වෙලානි කියනෙ එකේ හදවත්වලට එන්න ගන්න මහිතර මේ සමාවද සමදීම හරහා ලැබෙන නිදහස ඒ හරහා ලැබෙන සුවය ඔද මේල ගොඩක් අදැකීමට අපිට එකක් බදගත් වෙලා වටම. අප මට කියන්න පුුවන් ඇත්තට අපි ඥාන කාන්තියක්ක් ලපි රල් හත ඥා කාන්තිය. කැනඩාය වැංකුවවල කළ එතනදී ඒ ඇතුළන්තස්ුවය මෙහය කරන අයිපියෝ රහත්‍රඥාණ කාන්තිය තුළම ඒකෙන් පස්සේ කැනෙඩියනු ජාතික කාන්තාවක් ඇවිල්ලා යගේ අදදැකිම බෙදාගත්තා. යකිව ට පුළුවන්දම මේ සැෙනගෙක්ක මගේ අදැකිම ෙදාගන්නඩිකිලා. ඉතින් අප යායටට පෞද්ධලික් ඇහු කන්දීලාේ අට අවස්ථාවල බල දුන්න. ඉතියාකිව්වා මම වෛද්‍යවරයක් කිව්වා ය කැනෙඩියයානු ජාතික වෛද්‍යවරයක් යක්ව මගේ ශරීරයේ තියෙනවා රෝගයක් මේ වම් පැත්ත විටින් විට හිරව හිරි වැැටෙනවා. විටිමිට හිරි වැටෙනවා. බම් අත පණනැහැ. කැනේ හෝලවන්න බැහැ. ඉතිං එයා කිවවා ගොඩක් වෙත ගියා විශේෂක්ඥ වෛද්‍යවරුන් වෙත ගියා සුවයක් ලැබුණි නෑ. එයා වෛද්‍යවරයක් හිදා. එයා පර්යේෂණ කරන්න ගත්තා මේ රෝගය පිළිබඳව පිළිතුරක් ලැබුණේ නෑ. ඉරි පස්සේ හෝමියපති. විද්‍යාව අංශයට ගියා ඒකත උත්තරයක් ලැබුන්නැ කවුද කෙනෙක් නමක් කියල කිව්වා මේ තැනටයාව ගෙනාව කියලා. එය කියනවා ඇතුළන්ත සුවේ වෙලාවෙදි මොකද වනේ එයාට එක පාරටම ස්වාමීන් වහන්සේ පෙන්වාලු පුද්ගලින් දෙන්නෙක් කිය සමාවදීලා නැති. ඒ තමයි පළවිනි පුද්ගලයා එයා කුඩා කාලයේදී එයාට ලිංගික අතවරයක් කරලා තියෙනවා පිමි කෙනෙක්. ඉතිං එදා ඉඳලා ඒ පිරිමි කෙනා අයා පාවිච්චි කරලාතියන කුඩා කාලේදී. ඒ තුළ යාට ලොකූ වෛරයක් මේ පනුෂ්‍යයික්ක තිබුණා. දැන් එයාට ඒ පොඩිකාල ඉඳල දැන් මේ වෙන කල්යා ඔහුට වෛර කරලා තියෙනවා. ඒ වගේම දෙවනි ඉක් කෙනා තමයි යා වෛර කලාලුගේ අම්මට අම්ම මම ගැන බැලුව නැති නිසා වගකීමක් ගත්තය නැති නිසායි මට මෙවැනි දෙේකට මූුණ පානට සිදුවනේ කියලා. ති ොදකල අම්මට වෛලා ර පුද් ට ර කලා. ස්වාමී හන්ස දේ ෙන්වා. ෙන්න ගමන అ ేస ేసుන පුද්ග ම මාව නවා මගේ ට ම ම නට ඩ ශබ්ධ නගල සමාව දුන්න. ඒ සමාාවදීගෙන නකොට මොකදුණ යා ීනවා එක්ක පාරටම යාගේ අතට පන ආවා කියලා. යා එදා అ ඔස වලා ేసට ස්තුති කර ්‍ර සංසා කරවා. උන්වහන්සේ ඇගේ ඉස්සල ඇතුුණ අන්තේ සුව කරලා මේ රෝගයේ සඇය දුන්නාට. ඉතින් ඇයි බෙදා ගන්නවා. ඇත්තෙම ඒ සමාවධෙනනකොට ඉස්සල්ලාම මට ලැබුණේ ලොකූ ඇතුන සාමයක් ප්‍රීතියක් සතුටක් කියන. ඉති ඉස්සල්ලාම ආශිවාදය ලැබුණේ තමුන්ට ඇයට ඇගේ ශාරික සෝනා, ඇතුළ අන්තේ සෝවනා ඊට පස්සේ සමාවදීම කරන්නට පුොොළොවන් වුණ. ොහම පැදිලිීම තන්න්නේ ලස්සන අදකි මේ අපි අතර වෙනවාද කිය අපිට හිතේ සහර වෙලාවට මෙහෙම ප්‍රාතිහා මේ මනුස්්‍ය සරීරයක තියෙන පණනැතිවෙච්ච වගේ දෙයක් නැවත්ත පණගන්වන්න මේ වගේ පොඩි පියවරකට අපි ගන්න පොඩි පියවරකට කෙනෙකුට සමාව දෙන ඒ තැමැකට පුළුවන්ද ඒවගේ සාරරක සුවයයක් ගෙනනල්ල දෙන්නෙ ලිට තර්ක කරන්න පුළුව හැබැ අපි ඇදැෙල්ලේ දෙන තින් මේ සිද්ධිදිහා බැලුවොත් ප්‍රමවන්තනි දෙවයන් වහන්සේ. අපි අතර ජීවමානව ප්‍රාතිහාර කරනවා. ඒ ප්‍රාතිහාරවල අන්ඩැකීම් තමයි මේ මහන්නන්නේ වෙන කොහෙවත් වෙච්ච දෙවලන අපි අතර සිදුවෙන ප්‍රාතිහාර. දෙවියන් වහන්සේ ඒ විදිහට අපි අතර මහා බලගතුව ක්‍රියාත්මක වෙනවා. මං හිතනවා අපි දැන් සමාවදීම පිළිබ්ඩව සසාකච්ඡා කලා. තව යතුරු තියනවා අපිට කනෙක එකනෙ එක ඇරගෙන මේ ඇතුලාන්ත සුවයට ඇතුල්වෙන්න ම හිතන ඔබතුමිය ඊළඟ යතුරට ගියොත් මටනවයික ත පොඩ්ඩක් කියනට අවශ්‍යයි අරණු. සමාවදීම කියනකොට අපි දැඟ අනිත්තායට සමාවදීම ගැන කතා කලා ඒ වගේම අපිට සිදුවෙනවා අපිට මට මම සමාාවදෙනටවශය මට මම සමාාවන්නට එකැන මම මං එකක් සමගි වන්න අවශ්‍ය අස්ථාවන්තිීනවා. සමල්ලවට ඉන්නවන සමමාරය අපි අපිටම වෛර කරෙන ජීවත්ව වෙන ඕ ඒ කියන ඒ වගේ මයි සියදදිවිනාසාගන්ඩ තමං සුදුසු නැහැ කියලා තමන්ටම වෛර කරන ඒ තමන් එක්ක සමඟි වන්නට වෙනවා. තුන්වෙෙන එක තමයි දෙවියන් වහන්සේට හමගත් සමගි වන්නට වෙනවා පද මට එකත් දැකිමක් මතකයි තරුණ අම්ම කෙනෙක් කාවයික් ලමයෙක්කින්න. ඒ අම්ම වෙල කිව්වා මගේ පුරුෂයයික හරියට ප්‍රශ්න තියෙනවා. ඉතිං කතා කරල බලනකොට ඇකිව්වා මගේ පුරුෂා වැරදි යහළ යහළුවන් එක් එකතු වෙලා මේ දෙවල් කරනවා. මම ඇත්තට යා විවාහුණයා කතෝලිකෙක් නිසා. මට ඕන වඋනා යායක කිරිද පූජාවටයන්න. මට ඕන වුනාා පවුලක් කෙටිට ආඥා කරන්න. නමුත්. මෙයා ඉරිද පූජාවට නෙමේ ම ගෙදරයක්ඥා කරනවටත් මට බනිනවා. ඉතිං පුරුෂයික කතා කරල බලන්නකොට දැක්කේ පුරුෂය කියනවා. මම හොඳ කතෝලික පවුල්ල කෙනෙක් මම පල්ලිගියා මුලින් නමුත් මම අවුරුදු පහ හාය වෙනකොට මගේ තාත්තා හාට ටැකක් හැදල මැරුණා. එන් මැරෙනුකොට මම ගොඩාක් ඇඩුවා. අන්ඩරනකොට වැඩි හිටි කෙනෙක් කියලාතිෙනවා පුතේ අඩන්න එපා වගේ තාත්ථ ඉන්නේ ජේසුළඟ ජේසුනෙ තාත්තව ගත්තේ. ඒකමයාට පලපෑවා. ඒ තුළ කොහොම දෙයාගේ ඇතුලේ සමාව දෙන්නට ඒ ජේ දෙවියන් වහන්සට සමාව දෙන්නට බැරිබුණ. ඒ ඒයාගේ ඇතුළ හැඟුණේ ජේසුමගේ තාත්තව ගත්තා මං එක් තාත්ත ඉන්ඩ ඕන කාල තමයි ජේසු අරගෙන ජේසු අරිය අසා ධාරණයි. ඒ නිසා දෙවියන් වහන්සක් තරාවක් ඇතිවුණා. ආය යා කියනො අවුරුදු. හදලාහ වෙනක තාවක් ක ෙක්කිවලු වගේ තාත්ත අඩු වයසෙන් මැරුණේ මොනවද කෞුද කරලා කියලා. එතුකොට යා කියනව යට ඇතුළට ගියාලු අදහස්සක් දෙවියන් වහන්සේට බැරි වුණාද මගේ තාත්තව බේරගන්ඩ දෙවි කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකත් දේසුගේ බලයක් නෑ යක්ෂ්‍යායට වඩා බලබලල කියලා. ඉතින් මොකදුණේ දෙවියන් වහන්සේක තරහවක් ඇති වුණා. ඒ නිසා ය කියීන අදා ඉන්ඳලෑ යඥා කලේනෑ පල්ලි කියනෑ. කතෝලිකයෙක් නමුත් පල්ලියන්නේ නැති අදහන්න නැති. ඉති මොකදවුණේ හේතුව දිවියන් වහන්සේක්කට සමඟිවෙන්නට සිදුවනා ඉති ඇත්තට මේ ඒ සිදනා ඇතුලන්සේදී අදේ පවලක්ට දමයි තුන් දෙනෙක්කින් පල්ලියනවා ඉරිධ පූජාවට යනවා ඒ වගේ පවුලක් හැටියට නමුත් එවැනි අවස්ථාව නැති සමහරිට ඔබට ඒක නේ තමන් එ එක සමඟිවෙන් ඕනේ තමන් දෙවන් වහන්සක් සමඟිවන්න ඕනේ. ඉතින් සමහට කෙනෙක් කිය අයි මේේදේ කියන්න නම් ලේසි සමවදෙන්ඩ මුත්කරන්න බැහැ කියලා. ඒක ඇ ඒනිසාත්තමයි දෙවන් වහන්සේ අපිට ගැලුම්කාරු එක්වඒ ඒකයි ජේසු කියන්නේ මනුෂ්‍යට නම් මේේදය කරන්නට බැහැ නමු දෙවන් වහන්සට සියල්ල කළ හැකි කියලා. එනිසාතමයි වහන්සේ කිව්වේ සුද්ධාත්මයනන් පැමිණි කල. ඔබට බලය ලැබෙනවා කියලා. ඉතිං ජේසුගේ ගැලුම්කරවානනෙ ශුද්ධාත්යන් වහසගේ බලයනොයි අපිට කරන්නට බැරි දෙයක් නැහැ. ඉතින් ඒක අපි තුළ උන්වහන්සේ, මට කරන්නට බැහැ උන්මහන්සේ මාතුළ සිදු කරනවා අනිත්තයට සමාවද මේ බලයගලවා. මංහිතන්නේ අපි නවත්තන්න හැදවට මේ සමාවදීම පිළිබඳව බොහෝමයක් අපිට කතිකා කරන්නට තියෙනවා. මංහිතනව අපි මේ කෙටි වැඩ සතහන ඇතුලේ ඔබට උත්සාහ කරන්නේ කොහොමද අපි මේ දේ කරන්නේ කියනෙක් ඔබට ඒත්තු ගන් වන්නට ඉතින් ම ඔබටම අරාධනා කරන අපි ඊළග යැතුරට යමු ඒකත් එක්ක පැදිි කරගම කොයි විදර්ද මේසුවයි ප දක්කකින්නේ. ඊළගේ යතුර තමයි අසාමාන්‍ය බැඳීම්. එද අනුක අසාමාන්‍ය බැඳීම් කියනෙක් තේරුම තමයි, සහර විට, අපිට සම්බන්ධකම් තියෙනවා ඒවා අසීමිත සම්බන්ධකාම්. මගහිතරන අප එක නිවැරදි කරගමු. අසාමාන්‍යය බැදීම්වලින් නිදහස් වල මගතනයක තමයි වටින්ද. හොට අපි අසාමාන්‍ය බැඳීම්වලින් නිදහස් වෙන්න තමයි ඔබට මඟ පෙන්වන්නට යන්නේ ඕමවැරදි හරි රජනි එක තමයි වෙඩෝන හරි වචන අසීමිත බැඳීම්වලින් අපි නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ අප සහට අපේ ජීවිතවල ඇති සමහට එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයට අසමිතෝ බැඳීමක් ඇතිවෙලා ඒඇන්නේ ඒ පුද්ගලයා මට කතා කළේ නැත්තං මට හැගෙනවා ජීවිතේ වැඩක් නැහැ කියලා. එක සමහරයට ඒ වගේ පුද්ගලෙඉන්න පුළුවන් එකැන එයා කතා කළේ නැත්තං ලොකු පාළුවක් දැනෙනවා. එතකොට යාාව හමුණේ නැත්තං එයට ලොකු අඩුවක් දැනෙනවා. සමටයා හිනා වනේ නැත්තං ඒකත් වේදනාවක්. එකන්නේ එත්තකොට තමන්ගේ ජීවිතයේ නිදහස් ඒ පුද්ගල සීම කරනවා. මන්ගේ නිදහස සීම කරනවා කියන්නේ තමන්ගේ ජීවිතය පාලිනය කරන අයිතිය තමන් වෙන කෙනෙක්ක අතර දෙනවා. ඒ ඒ අසාමාන්‍ය බැඳීම් නිසා තමයි ඒවගේ තමන්ගේ නිදහස නැතිවෙන්නේ. ඉතින් මෙවැනි බැඳීම් තියෙනවනං ඒවත් උන්වහන්සගේ පාමුලට ඇතුලන්ත සවේ මොහොතේ ද ගේඩ පුළුවන් අප නිදහස් කරන්න වැඩිම රනු අපපි දකින දෙයක් තමයි විවාහවල ය සමහරිට අනම් විිවාහෙන් පිට අනියම් සම්බඳධකම් පවත්වනවා. අනියම් සම්බන්ධකමක් පැවැත්තුවොත් මොකද වෙන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතයේ නිදහස සීමක්. එතකොට තමන් දන්නෙ මනැතුවේ ඒ පුදගලයා තමයි තන්ගේ ීවි පාලනය කරන්න ගන්නේ මගේ ජීවිත පාලනයක නයිතිය ඒ පුද්ගලයාට දෙනවා. එතකොට මගේ ජීවිත විතරන්නමේ මගේ පවුලේ ජීවිතයත් ඒ වෙනත් කෙනෙක් ාලනය කරන්න ගන්නවා. ඉති ඒවාලින් ගොඩා පවුල් විනාශ වෙනවා. ඉති මෙවැනි අසාමාන්‍ය බැඳී. එතකොට මේ අසාමාන්‍යය බැඳීම අපිට දෙවිදියකර පෙන්නන්න පුළුවන් ඒක එක ක්‍රමයක් දෙවැනි ක්‍රමය තමයි සහට අපිතමු හොඳ සම්බන්ධකමක් තිබිලා ඒ දෙන්න අතර සම්බන්ධකම කැඩෙනවා. සමට යහළුවෝ වෙඩ පුළුවන් ප්‍රතික්ෂපවීමක් වෙනවා. ඒ වගේ සම්බන්ධකමක් ැඩුනාහම මොකද වෙන්නේ තමන්ට ලොකු වේදනාවක් ඇති වෙනවා තරහවක් ඇති වෙනයි පුද්ගලගෙන වෛරක් ඇති වෙනවා. එත්තකොට්ටත් මොකද වෙන්නේ අර පුද්ගලයා තමන්ගේ නිදහස සීම කරනවා. මොකද තමන් එතකොට හිතන්නේ අරයා ගැන අරයා මොන අද දැන් කරන්නේ කියලා කල්පනා කරනවා. හොයලා බලනවා. එයා මොනු අද කිව්ව කියලා හොයලා බලනවා. ඉවස ඒවා අනිත්තා එක්ක විවේචනය කරනවා. මොකද කරන්නේ අරය තමයි තමන්ගේ ජිවිත පාලනි කරණයයි. ඉතින් මේ අසාමාන්‍ය බැඳීම් දෙවිදිහකට වෙන්න පුළුව. එකක් අසාමාන්‍ය ලෙස බැඳීමක් තියෙන නිසා දෙ ඒවගේ කැඩීමක් කැඩුන නිසා අනිත් කෙනා පාලය කනවා සමට අපි දකින එක ප්‍රේම සම්බන්ධකම්වල තිබිල කැඩුනයිම් පස්සේ අරය හොයනව ඒයාගැන් හොනවාද කරන්නේ මොනවාද කරන්න. එතකොට එයාාව මතක්වනකොට දුකවේදනා සමහරැසිය දිවිනා අසාගානයයට. ඇයිඒ අසාමාන්‍ය බැඳීම් නිසා. ඉතිේ මෙන්න මේවැනි අසාමාන්‍ය බැඳීම් තියෙන අපේ ජීවිතයේ. ඒවා ജசుගේ පామல. ගෙන්න්න ටෝනේ මොකද ඇතුලාන්තය නිදහස් වඩනා සුව වඩනං එය තයි ැීවලින් හිතනවා ඔබතු මේ අපිට තවදුරට පැහැදිලි කරන්න දැම් මේ අසාමාන්‍ය බැදීම් කිවවාම දැන් ඔබතු මේ කිව්ගේක් දැන් අපිට හිතන්න පුළුවන් අනියම් සම්බන්ධකම් තව එකක් හිතන්න පුළන් මේ වගේ ප්‍රම සම්බන්ධතා තිබිලා ප්‍රේමම්බන්ධතා නැතිවෙච්ච. තව කොයි වගේද උදාහරණ අපිට කියන්න පුුවන් අපිට අප නරභනායට මේක තව පැහැදිලි කරගන්න මමත් මේ වගේ තැන හිරවෙලා ඉන්නවාදක අවබෝධ කරගන්න ොදතව දාර දිර පිටි කියන්න පුළුවන් මේ සාමාන්‍ය බැඳීබලට මට අත්දැකීමකි මේ කියන්න පුළරනු එකන තරුණ අම් අම්ම කෙන මේ කාන්ත විවාහවෙලා වුරුදුද දෙකයි දරුවන් ැහැ ආවා ප්‍රශ්නයක් කරගෙන පුරුෂයක වෙෙන් වෙන්නට වගේ. යාගේ ප්‍රශ්නය වුණේ යා කිව්වා මේ මගේ පුරුෂයා විවාහ වෙලා ඒ වුනාට යා වැඩියම් ආශරය කරන්නේගේ යහළුවාව කියලා. එකැන උදේට නැකිත්තහම යාලුව කොල්ල කක්දෙනවා එකතකට යාලුව ගේට්ුව ලඟටේෙනවා මයා ෑස් වෙල ඒයාලුවත්තෙක ජෝගීන් යනවා. ඇවිදිින්දියනවා. එනවා මෙයා කෑම ලෑස්තිි කරල තියෙනවා කාලා වැඩටයනවා දෙන්නම වැඩට යනවා ආයි ගෙදරාපුහම යි මේ යාුවට කාල්ලෙකදදිීල දෙන්න ෆ ට් බොල් ොල්ට යන. ඒරමස ගෙදරේෙනවා. මෙයායි රෑ කෑම ඇස්ි කරල තින දෙන්න කාලා නිදියන් යනු. ඉති මයාකුව මගේ ජීවිතේ මං එක්කනෙම මගේ පුරෂය ගත කරන්නේ ඉ දැ. ඉවසි පපුෘෂයට කතා කලා. යායට කතා කනවට කියනවා මම මෙයා විවාහවැෙන්ඩි ඉස්සල්ල ඉඳල මේ යාළුවව දන්නේ. මමයි අපි දෙන්න ගොඩක් යාළුයි. මම විවාහ වුනා කියලා මගේ යාළුවන්ගේ මිත්‍රත්වය නවත් අන්ඩද. ඉතිං දැන්ඒ ඒ අසාමාන්‍ය බැදීමක්. නමුත් විවාහයට තුළු නැයි පස්සෙක වෙනස් වෙන්න ඕෝන. ති ඒ මේ පුරුෂයට තේරුන්න නමුත් උපදේශන තුලින් ඔහු තේරුන් ගත්ත පස්සේ. ඉතින් අන්න ඒ වගේ. සමහරිට යාලුකමක් වනත් සමමාලව නැතුවම ැරි ැර යාල්ලුකමක් එතකට අර ගැනු පිරිමිවශයෙන්ම නෙමේ යහළුකමක් වුණ සමහරිට ඉන්න පුළුවන් දරු අම්මලා වනත් දැන් ඒ දරවා විවාහ වෙලා ගිහිල්ලා පුතා විවාහුන නමුත් අම්මතාම පුතාව පාලනය කරනවා. ඉතින් අර මරි තු ප්‍රශන විිරිදට අයිතිනෑ පුතාව අම්මට තාමායිති. ඒවා අසාමාන්‍ය බැන්ඳී ඒවැනි බැඳීවලින් අපි නිදහස් . හිතවා අපි මේක තේරුම් ගන්නටවනම පැතිකඩක්. අපේ ජීවිතයේ මේ අසාමාන්‍යය බැඳීම් තියෙනවන මේක සමහර වෙලාවට ඒ තව කෙනෙකුගේ පවුල් ජීවිතයක් ඒ හරහන් නැතිවෙන්නට පුළුවවා මංහිතන්නේ අපි අවසාන්දිිකතා කලාවගේ සමරට අම්මලත් පුතාහල කෙරෙ හිතියෙන අධික බැන්ඳීම සහලාට යාලුව යාලෝතයන බැඳීම මේ යාලුකුවන් කැඩුණයින් පසේ සහරය ගොඩා කියඒ ගැන කල්පනා කරනවා ඒ ගැන වරිවෙල්ලා හිට පසේ ඇයි මට මෙහෙම උනේ කියලලා හිතනවා මේ වගේ තබන්ගේ ජීවිතේ කෙනෙක්න අසාමා්‍ය විදිට පහලනය කරන්නේ ඔබ තන නිදහස් වන්නට අවශයි නිදහස්වෙන්නට තියනෙ එකම මාර්ගය දෙවන් වහන්සේට ඒ ජීවිත අතාහරනයක. මංහිතන්නේ අපිට තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ යතුරු කිහිපයයි අප අරගෙන ඇරගෙන යන්නේ මහිතනි ඊ ලඟ සතියේ සාකච්ඡා කරමු මොනවද අපට අසාමාන්‍ය බැඳීම් බලිනුත්ි නිදහස් වනාන සමාාවදීල් අපි නිදහස් වනාාන උන්වහන්සේට අප ස්ුව නිදහසදීලා අයිති වුණනානන් එතිින් පස්සේ මොනව පිට ති යතුු ල ඊ ළග සතිය කත කරම ඇති ඔබතුමීමට බෙහවින් ම තතුතිවන්ත වෙනවා දස අපිතක්කතු ට ජෙ හිතන්න ැබ්‍ර හිවතුුණ. මේ විදිහට අපි මතක්කර ගන්නට යන්නේ. මේ විදිහට අපි ජීවිතය සාකච්ඡා කරන්නට යන්නේ. අපි කොයි විදිහටද අපි ඇතුලාන්තය පියවරින් පියවර. සුවපත් කර ගන්නට ඕනේ මේ ඇතුලාන්තේ සුවපත් කරගන්නට නම් ඔබ කොයි විදිහටද ඒකට ආරම්භයක් දෙන්නට ඕනි දැන් අපි මුලින් කතා කලා වගේ අපි ඊළඟ සතිය ඔබත් එක සාකච්ඡා කරන්නට යනවා මේ ඉදිරි ඇතුරෝටික මේ ඇතුරු ඇරගෙන අපි අපේ ජීවිතය නිදහස් කරගන්නට බලමු. අපි ඒතුලින් ඇතුළන්ත සුවය භුක්තිවිදිෙන. හොඳ කිතුුණු තරුණෙක් තරුණයක්ඒවගේම වැඩිහිටියෙක් බවට පත්වෙන්නට උත්සාහ ගනිමු.හැමට ජෙසු පෙහිටයේ. কেছ yes, পিঠাই